අද මම ඔයාට පැටිස් රෙසිපි එකක් කරන් ආවා. මේ පැටිස් රෙසිපි එකේ විශේෂත්වය තමයි මේක මම අද ටෝස්ට් එකේ හදාගන්නේ. ඉතින් මම ඔයාලට මීට කලින් උත් තෙල් අඩුවෙන් පාවිච්චි කරන පැටිස් රෙසිපි එකක් කියලා දීලා තියෙනවා. ඒ වගේම හරිම ලේසි රෙසිපි එකක් මේක. ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම මම පැටිස් එකට අවශ්‍ය ෆිලින් එක හදා ගන්නවා. ඇත්තටම මම අද එකට බිත්තර ෆිලින් එකක් තමයි ගන්නෙ. නමුත් ඔයාලට මේකට වෙන කැමති ෆිලින් එකක් හදා ගන්න පුළුවන්. මුලින්ම මම මේ වගේ භාජනයකට බිත්තර දෙකක් කඩා ගන්නවා. බිත්තර කඩද්දී මම මේ වගේ වෙනම තමයි කඩාගෙන දාගන්නේ. මොකද එක බිත්තරයක් හරි නරක් වෙලා තිබ්බොත් එහෙම අපිට බිත්තර දෙකම අයින් කරගන්න වෙන නිසා බිත්තර දෙක කඩාගෙන ඉවර වෙලා මම පොඩ්ඩක් එක මේ වගේ බීට් කරගන්නවා. දැන් මේ වගේ භාජනයකට තෙල් මිස හැන්දක් විතර දාගන්නවා. තෙල් එක රත් වෙද්දී මම ඒකට කරපිංචා ටිකක් දාගන්නවා. ඊළඟට කපාගත්ත බීලුණු ගෙඩි දෙකක් තියෙනවා මෙතන, ටිකක් ලොකු ප්‍රමාණයේ බීලුණු ගෙඩි දෙකක්. ඒ බීලුණු ගෙඩි දෙකත් මේකට දාගන්නවා මේ විදිහට. දැන් මේ බීලුණු එක තෙල් එකේ පොඩ්ඩක් බෙදෙන්න ඕනේ. ගොඩාක් නෙවෙයි, සාමාන්‍ය චුට්ටක් තැම්බෙනකන් වගේ මේක පොඩ්ඩක් බෙදෙන්න දෙන්න ඕනේ. මේක බාගෙට බෙදෙද්දී මම හීනියට කපාගත්ත ඕමිරිස් කරල් දෙකක් දාගන්නවා මේකට. ඒකත් මේ වගේ කලවම් කරගන්නවා. දැන් විනාඩියකට විතර පස්සේ ලුණු එක මේ වගේ හොඳට තැම්බිලා තියෙන්නේ. අන්න ඒ වෙලාවේ මම මේකට කැලි මිරිස් වලින් තේ හැඳි දෙකයි ලුණු තේ හැඳි භාගයකුයි දාගන්නවා. දාගෙන ඉවරලා මේකත් හොඳට මේ වගේ කලවම් කරගන්නවා. දැන් මේ ඔක්කොම තෙල් එකේ බෙදුනට පස්සේ මම අර බීට් කරගත්ත බිත්තර මිශ්‍රණය මේකට දාගන්නවා. ඇත්තට මේ වෙලාවේ හොඳට මතක තියාගන්න ඕනේ බීලු අපි මේ ලුණු එක ගොඩාක් වෙලා බෙදගන්නේ නැහැ. මේක බාගෙට බෙදුනහම තමයි මේක හරිම රසට තියෙන්නේ. ඒක නිසා ගොඩාක් වෙලා මේක බෙදගන්න එපා. දැන් ඊට පස්සේ බිත්තර එක මේ වගේ ලුණු එකට දාගෙන ටක් ටක් ගාලා කලවම් කරගන්න. බිත්තර එක ස්ක්‍රැම්බල් කරගන්න ඕනේ. හොඳට මේ වගේ ටක් ටක් ගාලා කලවම් කරගන්න. දැන් ලිප ඕෆ් කරගන්න. මේක මේ වගේ බාගෙට පොඩ්ඩක් ඉදෙද්දි තමයි අපි මේක ලිප ඕෆ් කරගන්නේ. දැන් ලිපේ රසනට බිත්තර එක හොඳට තැම්බෙනවා. දැන් අපේ ෆිලින් එක හදාගෙන ඉවරයි. අපි දැන් බලමු කොහොමද ඩෝ එක හදාගන්නේ කියලා. ඇත්තට මම මේකට බටර්, බේකින් පවුඩර් මේ කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. මේකට පාවිච්චි කරන්න ප්‍රධානම ද්‍රව්‍ය දෙකයි, අලයි පාම්පිටි විතරයි. ඔයාලට පාම්පිටි වෙනුවට මේකට ආටපිටි ගන්නත් පුළුවන්. මම මුලින් මේ වගේ අලයක ග්‍රේට් කරගන්නවා. මම මෙතන සාමාන්‍ය ටිකක් ලොකු ප්‍රමාණයේ අලගෙඩියක් කරන් තියෙනවා. පොඩි අල නම් අලගෙඩි දෙකක් විතර පාවිච්චි කරන්න. අලේක හොඳට ග්‍රේට් කරගත්තට පස්සේ මෙතන පාම්පිටි වලින් ග්‍රෑම් 200ක් තියෙනවා. මම ඒක මේ වගේ දාගන්නවා. දාලා ඉවර වෙලා ඒකටම ලුණු තේ හැඳි භාගයකුත් දාගන්නවා. දැන් මේ දෙක හොඳට මේ වගේ කලවම් කරගන්න ඕනේ. ඇත්තටම මේක හදන විට මම සවිස්තරාත්මකව මීට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි මේකට වතුර එකතු කරන්නේ නැහැ. මේ වගේ අලයකේ තියෙන තෙතමනේම මේක හොඳට අනා ගන්න ඕනේ. මම මේක අනද්දි ඔයාලට මේක තෙතමනේ මදි වගේ නම් වතුර පොඩ්ඩක් දාගන්න. දැන් මේ වගේ හොඳට ඩෝ එක ආවට පස්සේ අපි පොඩ්ඩක් මේක නීට් කරගන්නවා. දැන් මම මේක බෝල 8කට කඩා ගන්නවා. එක සමාන බෝල 8කට. ඊට පස්සේ මේ වගේ ටේබල් ටොප් එකට පාන් පිටි ටිකක් ගිහා ගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ එක බෝලේ තුනී කරගන්න ඕනේ. මේකට රෝලින් පින් එකක් තියෙනවා නම් ඔයාට හරි ලේසි මේ වැඩේ කරගන්න. මේ වගේ දිග අතර මේක තුනී කරගන්න. හොඳට පාන් පිටි ටිකක් ගාලා තුනී කරගන්න. එහෙම නැත්නම් එහෙම මේක මේසේ ඇලවෙන්න බලනවා. ඒ වගේමයි පුළුවන් තරම් හොඳට මේක තුනී කරගන්න. එතකොට අර පාන් පිටි ගතිය ටිකක් අඩු වෙලා හරිම රසට මේක තියෙනවා. මම මේ වගේ එකක් තුනී කරගත්තට පස්සේ මම තව බෝලයක් මේ විදිහට තුනී කරගන්නවා. දැන් මම මේක උඩින් අර කලින් හදාගත්ත එක තියා ගන්නවා. ඊට පස්සේ මේ වගේ බිත්තර මිශ්‍රණයෙන් තියාගන්න. ටිකක් වැඩිපුර තියාගන්න. එතකොට අපිට මේක බිත්තර මිශ්‍රණය වැඩි වුණාම හරිම රසට තියෙනවා. දැන් මේ වගේ නවා ගන්න තියෙන්නේ. මේක මෙහෙම නවලා අතින් හොඳට ෆ්ලැට් කරන්න තව ටිකක්. මේ විදිහට මේ බලන්න ලස්සනට පිළිවෙලට ඒක එනවා.
දැන් මේ වගේ හදාගන්න තියෙන ඉතින් අපි අර පිටි ප්‍රමාණයෙන් මේ වගේව හතරක් හදාගන්න පුළුවන්. දැන් මම ටෝස්ට් එකේ මේ වගේ තෙල් ටිකක් ගා ගන්නවා. තෙල් ටිකක් ගාලා ඉවර වෙලා අපි මේ හදාගත්ත පැටිස් දෙක මේ වගේ තියා ගන්නවා. තියලි ඉවර වෙලා මේ වගේ ස්විච් එක ඔන් කරන්න මේක සාමාන්‍යයෙන් විනාඩි 3ක් 4ක් වගේ කාලයක් වාට යාවේ. ඔයි ටෝස්ටරේ ටයිම් එකත් එක්ක අනුව තමයි ඒක විනාඩි 2කට විතර පස්සේ පොඩ්ඩක් ඇරලා බලන්න මේක හොඳට ටෝස් වෙලාද කියලා. එහෙම නැත්නම් තව ටිකක් වෙලා තියාගන්න. දැන් මේ තියෙන මම හදාගත්ත ටික මේ විනාඩි 3කට විතර පස්සේ ගානට මේක හොඳට සෙට් වෙලා තියෙනවා. දැන් මේ තියෙන මම හදාගත්ත පැටිස් ටික මේ බලන්න හරිම ලස්සනයි. ඒ වගේම ඇත්තටම හරිම රසට තියෙනවා මේකේ අර ලුණුයිත් විතර මිශ්‍රණයයිත් එක්ක. ලුණු කෑලි හැපෙද්දි හරිම රසයි මේක බාගෙට ඉදිලා තියෙන නිසා. ඉතින් ඔයාලා ට්‍රයි කරලා බලන්න මම හිතනවා මේ රෙසිපි එකට ගොඩක් කැමති වෙවි කියලා. ඉතින් ඔයා මේකට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ වගේ ලේසි රෙසිපි එකක් කරගෙන මම ඔයාලව හම්බෙන්න ආයෙත් එන්නම්. ඔයාලට සුබ දවසක්.